දැන් මේ ළඟා වෙන්නේ මත්තල එක්සිට් එකට. එතනින් සල්ලි ගෙවලා මෙතනින් තව ඉස්සරහට අපි යන්න ඕන. අපි ඉස්සරහට මෙහෙමම යන්නේ ලුණුගම් වෙහෙර හන්දියට. එතනින් අපි වමට දාලා වැල්ලවායට යන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ්‍රිප්ේ ගැනක අපි නැත්ත පොල් ලොටිකන්න බල ගොඩක් වෙලාද ඊය දෙක දහය දෙහය ම සම්බල් එක පරිප්පු සම්බල් අපර පහුවිච්ච දැන ඔෝ කතරගමන ඇල්ල බලම් පට්ටිකට නතරම කෑම ගෙනාව උදේ කන්න කටි රොටියක් කන්න ආසාාවක් ආව රොටි ටිකක් ගන්න ඇත්තුව බලු රොටි හදන ගමන්තීන් උනුමුණුවම රොටියක් කතහැකි අප රොටියක් කන ගමන් කතා කර හදනය මන්තියෙන්නේ හරි ලස්සනයි එමට වීඩියෝ කරන්න ඕනය පෙන්න්නවා දොලායි දර එකත් දන්න එකත්න්න සසුව හරි ඇවන් තවන එවන් හම්බුණ හරි හරි අපේ වැඩේ හරි රොටි ටික හම්බුණා දැන් තියෙන කන්න අපි යන ගමන් අයි හම්බුයෝ රොටි කනග මං ඉන්නේ බුප්පේ දාල තියෙන බුප්පේ කෑම මල් පාන් කොහෙද තැන හොඳ මේ තැන හොඳයි මුගම් මේර හරි ැනක් කම්බුණ අපිට පන්න යාළුවත් තින්න යාළු දෙන්න එක්කා පියනකට සුඩුගම් මේ හරි තැන හොඳයි නිස්කලංකයි බංකුටික කුත්තිය නොමත අපිට කන්න කියාපු තැන
ඔව් අපි දැන් උදේට කාලා එහෙම දැන් මේ පිටත් වෙලා යන ගමන් දැන් අපි වැල්ලවායට යන ගමන් ඉන්නේ මේ අතරමඟ අපි දැන් මෙහෙම ගිහිල්ලා වැල්ලවායෙන් හරවලා යන්න තමයි බලාපොරොත්තු අපහු බෙරගලට එපාර යන ගමන් අපහු හම්බ වෙමු Thank you.
උඩට මොකේද යන්නේ? ඔව් අපි දියලු මැල්ලට ආවා. මම පෙන්නන්න. මේ තියෙන. මාරව ලස්සනයි වතුර තියෙනවා හොඳටම. මොකද මේ දවස්වල හොඳට වහිනවනේ. වතුර තියෙන හොඳට මේ හරි ඉන්න බෑ එනවා. උල්කඩ වගේ වදිනවා. හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති. ඒකටත් වදිනවා. ඉරිකඩ. අපි උඩට නම් නගින්නේ නෑ. උඩට නගින්න අපිට වෙලාවක් නෑ. කොහොමත් මේ ඉක්මනට යන්න ඕන. අනිත් ගමන් ටිකක් දිහිල්ලා හවස් වෙන්න කලින් ඇල්ලට යන්න ඕන. ඇල්ල තමයි අද අපේ ගමනාන්තය. ඇල්ල ඇල්ලේ තමයි අපි නවතින්න බලාපොරොත්තු වෙන්නේ අද. බලමු මම ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්න හිතන් ඉන්නවා. බලමු අපි එහෙනම් ඇල්ල උඩියොත් බලමු. ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් බලමු. දියලුම ඇල්ල මීටර් 220ක් විතර උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක ලෝකේ ගත්තම උසහතින් ගත්තම 619 වෙනි උසම දියඇල්ල විදිහට තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ වැල්ලවාය පෙරගල අතර. පෙරගලින් අයිනට කොස්ලන්දේ ඉඳන් කිලෝමීටර් 6ක් පමණ වැල්ලවාය දෙසට වෙන්න තමයි මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ. මේක ලංකාවේ දෙවන උසම දියඇල්ල විදිහට තමයි සැලකෙන්නේ. කුඩාවේ අතුගංගාවක් වන ඌණගල වයෙන් තමයි මේ දියඇල්ල හැදිලා තියෙන්නේ. මාරම ලස්සන මේ පාර වැල්ලවායි බෙරගල පාර. එතන තමයි තියෙන්නේ මේ වතුර යනවා පහලින්. බලන්න දියලු මැල්ල ලස්සන. හරියට නිකන් සේලයක් කඩා හැලනවා වගේ. මාරම ලස්සන. වතුර තියෙනවා ආයි. නියමෙටම තියෙන වතුර. පේනවා ඒක. මාර වතුර පාරක් එන්නේ. තව ඩ්‍රෝන් ෂොට් එකක් බලමු මෙහෙම.
මගේ පිටිපස්සෙන් දියලු මැල්ල. අපිට උඩට යන්න බෑ. මොකද තව ට්‍රිප් එකේ තව ටිකක් ඉතුරුයි. ඒ ටික යන්න ඕන වෙලා මදි වෙනවා අපිට. එනිඳ අපි දැන් ආපහු මෙතනින් සමු අරගෙන ගමන ආරම්භ කරමු.